Hi Bowen, cook with Ashi YouTube channel like to Alava other in Pirikanama. The Mama Alata Rangawe, Pani Kaju Gedridima, Daisy and Hadagan with there. Eating all at a Pulam, Bultaway Natua, Godak Lazy and Frosetta, may with the hit a Pani Kaju Hadagana. Eating make a Galavagana, Tari Kapaganath, Podakata Maruna, may with it Hatuama. ලොකු පොඩි කවුරුත් කන්න කැමති පැණි කජු අපි බලමු ගෙදරදි ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා මේකට මම අමු රට කජු වලින් ග්‍රෑම් 200ක් කරන් තියෙනවා ඊළඟට දුමුරු හෝ සුදු සීනි ග්‍රෑම් 200ක් අරගන්න ඒ වගේම බටර් මේස හැන්දකුත් අවශ්‍ය වෙනවා මුලින්ම රට කජු ටික තාච්චි එකට දාලා අඩු ගින්දරේ විනාඩි 5ක් මේ විදිහට බැදගන්න හැඳිගාමින් බැදගන්න ඕනි විනාඩි 5ක් බැදුනට පස්සේ ලිප ඔෆ් කරලා තවත් විනාඩියක් තාච්චිය රස්නෙට බැදගන්න ඊළඟට මං නැවතත් ලිප ඔන් කරගෙන රටකජු ටික බැදෙනකන් අඩු කින්දරේ මේ විදිහට කවලම් කර කර බැදගන්නවා මේ විදිහට හොඳ සුවඳක් එනවා රටකජු ටික බැදුනහම ඉතින් ඔයාලට මේක තේරෙනවා වීඩියෝ ගතියට ආවහම එතකොට ඔයාලා ලිප ඔෆ් කරලා රටකජු ටික තාච්චියෙන් අයින් කරගන්න මේ විදිහට රටකජු ටික හොඳටම නිවෙන්න තිබ්බට පස්සේ පොතු ඇරලා පියලි වෙන් කරගන්න ඕනි අනිවාර්යයෙන් පියලි වෙන් කරගන්න මේ වෙලාවේ තමයි ඔයාලා කාලා බලන්න ඕනි රටකජු ටික හොඳට පැතිලාද කියලා මේ විදිහට මම රටකජු ටික පොතු අයින් කරලා පියලි වෙන් කරගත්තා දැන් මම තාච්චියක් ලිපේ තියලා ඒකට සීනි ග්‍රෑම් 200ම් භාගයක් එකතු කරගන්නවා එකතු කරගෙන ඉවර වෙලා අටු ගින්දරේ මේ ටික කැරමල් වෙන්න තියන්න මේ වෙලාවේ ඔයාලට පුළුවන් සීනි ටික හැඳි ගාලා කැරමල් වෙනකන් තියන්න මේ විදිහට සීනි ටික දියවුනාට පස්සේ ඉතුරු සීනි භාගය එකතු කරගන්න ඒ ටික එකතු කරාට පස්සේ කවලම් කරන්න එපා අඩු ගින්දරේ පැණි ටිකත් එක්ක ඉතුරු සීනි භාගෙත් මේ විදිහට දියවෙන්න අරින්න ඔයාලා මේක දිය කරගන්න තාච්චිය මේ වගේ කරකවම්ලා දිය කරගන්න හැඳි ගන්න නැතුව මොකද හැඳ දැම්මොත් මේක ගල් වෙන්න බලනවා සීනි ටික දියුණ ගමම ඔයාලා මේ විදිහට ලුණු තේ හැඳි කාලකුයි බටර් මේස හැඳකුයි දාලා දැන් ඔයාලා මේකට හැඳ දාලා මේ ටික හොඳට කවලම් කරගන්න බටර් ටික දියුණ ගමම රටකජු ටික එකතු කරගන්න ඕනි මේ ටික එකපාර එකතු කරගන්න එපා පැණි ටිකේ ප්‍රමාණයට රටකජු ටික සැරෙන් සැරේ එකතු කරලා මේ විදිහට කවලම් කරගන්න මගේ රටකජු ටිකක් ඉතුරු වුණා කවලම් කරගත්ත ගමම මේ විදිහේ බටර් ගාලා ග්‍රීස් කරගත්ත තැටියකට මේ මිශ්‍රණය දාගන්න ඉතින් ඔයාලා තැටිය කලින්ම හොඳට බටර් ගාලා සූදානම් කරගන්න ඕනි මොකද මේ වෙලාවේ ඒකට වෙලාවක් නැහැ හදපු ගමම මේක තුනී කරගන්න ඕනි මම දැන් ස්පැචුලා එකේ තෙල් ටිකක් ගාගෙන තමයි මේ විදිහට තුනී කරගන්නේ එතකොට ඇලෙන්නේ නැති වෙන්න අපිට පුළුවන් මේක හොඳට තුනී කරගන්න ඔයාලා තෙල් ටිකක් ගාගෙන මේ විදිහට තුනී කරගන්න ඊළඟට රස්නේ පිටින්ම මම මේක කෑරි ටික කපා ගන්නවා හොඳටම කපා ගන්න ඕනේ නැහැ මේ වගේ පිහියෙන් තද කරලා කොටු හැඩයට කෑරි ටික කපා ගන්න මම මේකට ගත්තේ කේක් තැටියක් ඔයාලට ඇලුමිනියම් පිඟානක් එහෙම නැත්නම් නාන් ස්ටික් තැටියක් අරගෙන බටර් ටිකක් ගාලා සූදානම් කර ගන්න පුළුවන් මේක හදන්න කලින්ම මේ විදිහට කෑලි ටික කපා ගත්තට පස්සේ හොඳටම නිවෙන්න තියන්න. දැන් මේ ටික හොඳටම නිවිලා තියෙන්නේ. මම දැන් මේක තැටියෙන් අයින් කර ගන්නවා. ඉතින් බටර් ගලාගත්ත නිසා හරව ගන්න ඕනේ නැහැ. අතින් මේ විදිහට පැණි කජු එක ගලව ගන්න පුළුවන්. නැත්තම් ඔයාලා තැටිය අනිත් පැත්ත හරවලා ගලව ගන්න. පොඩ්ඩක්වත් තැටිය ඇලිලත් නැහැ. දැන් ඔයාලට පුළුවන් අපි කලින් ඊරි ගහගත්ත නිසා මේ විදිහට අතින් කඩා ගන්න කෑලි ටික. ඉතින් ගොඩක් මහන්සි වෙලා පිහියෙන් කපා ගන්න අවශ්‍ය නැහැ. ගොඩාක් ලේසියෙන් මේ විදිහට පැණි කජු ටික ගලව ගන්න පුළුවන්. ඉතින් මේක බුල්ට වෙන්නේ නැතුව හරි විදිහට ලේසියෙන් හදා ගන්න විදිය තමයි මම ඔයාලට අරන් ආවේ. බටර් මේස හැන්දක් එකතු කරගන්න. ඊළඟට තෙල් ටිකක් ගාලා හොඳට තුනී කරගන්න. හදන්න කලින් බටර් ටිකක් ගාලා තැටිය සූදානම් කරගන්න. ලොකු පොඩි කවුරුත් කැමති පැණි කජු ඔන්න ඔයාලටත් පුළුවන් දැන් ලේසියෙන් ගෙදරදිම හදා ගන්න. වරදින්නේ නැතුව. ලස්සන පාටට අසට තියෙනවා අපේ ගෙදර අය නම් බොහොම ආසාවෙන් කෑවා ඉතින් ඔයාලත් හදලා බලන්න අපි නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු ඔයාලට සුබ දවසක්